नमस्ते बच्चों, आई भवन दरवने। मैं हूँ नशिका यसंते। मेरा अध्ययन पुद साहित्य पत्र सामान्य पेल हिंदी भाषा विषय आधारण दुआ दरुआन मेनुएन और न मामा आदत पुंछ वीडियो एक का करेगे ना आवा। अद वीडियो एक इन मामा साक्षात्कार करने बलापुरत्व ने प्रश्न पत्र ये व्यू है पिलिबंदवाई। ඒ සඳහා මම 2023 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සැකසී ඇති ආකාරය සාකච්ඡාවට ලක් කරන්න කැමැතියි. හින්දි ප්‍රශ්න පත්‍රයේ සඳහා පිළිතුරු සැපයීමට පැය 3ක කාලයකුත් අමතර කියවීම් කාලය විදියට මිනිත්තු 10ක කාලයකුත් ඔයාට හිමි වෙනවා. හින්දි ප්‍රශ්න පත්‍රය ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. මේ ප්‍රධාන කොටස් තුනේ ප්‍රධාන ප්‍රශ්න හතක් තියෙනවා. පළවෙනි කොටසේ ප්‍රධාන ප්‍රශ්න තුනකුත් දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටසේ ප්‍රධාන ප්‍රශ්න දෙක බැගිනුත් තියෙනවා. පළවෙනි කොටසේ ප්‍රධාන ප්‍රශ්න තුනටම පිළිතුරු සැපයීම අනිවාර්ය වෙනවා. ඒ වගේම මේ පළවෙනි කොටස සඳහා ලකුණු 60ක් ලැබෙනවා. දෙවෙනි කොටසේ තුන්වෙනි කොටසේ ප්‍රශ්න දෙක බැගින් ප්‍රශ්න 4ක් තියෙනවා. දෙවෙනි කොටසෙන් එක ප්‍රශ්නයකුත් තුන්වෙනි කොටසෙන් තවත් එක ප්‍රශ්නයකුත් තෝරගන්න ඕනි. මේ දෙවෙනි කොටසටත් තුන්වෙනි කොටසටත් ලකුණු 20 බැගින් ලකුණු 40ක් ලැබෙනවා. ඒ අනුව අපි ඊළඟට සාකච්ඡා කරමු පළවෙනි කොටස නිර්මාණය වෙලා තියෙන්නේ මොන වගේ පාඩම් ඇසුරු කරගෙනද කියලා. පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ සර්වනාම, අක්ෂර විඤ්ඤාසය, විශේෂණ පද, විභක්ති පද කියන පාඩම් හතර ඇසුරු කරගෙනයි. මේ හැම කොටසකටම ලකුණු 5 බැගින් ලකුණු 20ක් ලැබෙනවා. ඒ අනුව පළවෙනි ප්‍රශ්නය උචිත් සර්වනාම් පෙර රේඛාංකන් කීචියේ. ප්‍රශ්නයේ ඉදිරියේ වරහන් තුල සර්වනාම පද හතරක් දීලා තියෙනවා. මේ සර්වනාම පද හතරෙන් නිවැරදි සර්වනාමය යටින් ඉරක් කඳින්නයි තියෙන්නේ. ඒ අනුව නිවැරදි පිළිතුරු පහට ලකුණු 5ක් හිමි වෙනවා. දෙවෙනි ප්‍රශ්නය අක්ෂර විඤ්ඤාසය ඇසුරු කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. ශුත් වර්තනී මේ ලිඛිත ශබ්ද පෙර රේඛාංකන් කීචියේ. වරහන ඇතුලේ වචන දෙකක් දීලා තියෙනවා. මේකෙන් නිවැරදි අක්ෂර විඤ්ඤාසය සහිත වචනය යටින් ඉරක් අඳින්නයි තියෙන්නේ. නිවැරදි අක්ෂර විඤ්ඤාසය සහිත පිරිතුරු ලබා දීම් පහ සඳහා ලකුණු 5ක් හිමි වෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ විශේෂණ පද ඇසුරු කරගෙන. रिक्त स्थान के लिए उचित विशेषण पर रेखांकन कीजिए। प्रश्न इदिरिये वरहन तुले विशेषण पद तुना दीलतीयनवा। हिस्तनत वडात सुदुसु निवरति विशेषण पदे तोरला ए अटिन इराकंदिन नाइतीयनी। इतिन निवरति विशेषण पद पहसंदहा ලකුණු 5ක් ඔයාට ලැබෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ විභක්ති පද ඇසුරු කරගෙන. රික්ත ස්ථාන කේලියේ උචිත විභක්ති ප්‍රත්‍ය පෙර රේඛාංකන් කීචියේ. ප්‍රශ්නයේ ඉදිරියේ වරහන තුල විභක්ති පද තුනක් තියෙනවා. ඉතින් මේ හිස්තැනට වඩාත් උචිත විභක්ති පදේ යටින්
ඉරක්කඳින් නයිතියෙන් නිවැරදි විභක්ති ප්‍රත්‍ය පහ සඳහා ලකුණු පහක් ඔයාට හිමි වෙනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නය සඳහා සර්වනාම, අක්ෂර විඤ්ඤාසය, විශේෂණ පද සහ විභක්ති පද පිළිබඳව අවබෝධයක් තිබීම ලකුණු 20 ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ දෙවැනි ප්‍රශ්නය පිළිබඳවයි. දෙවැනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රශ්න වාචක පද, ක්‍රියාපද, වචන භේදය, සංඛ්‍යා ප්‍රයෝග කියන පාඩම් හතර ඇසුරු කරගෙනයි. ඉතින් මේ සෑම කොටසකටම ලකුණු පහ බැගින් ලකුණු 20ක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ අනුව පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ රිත් ස්ථාන කේලියේ උචිත් ප්‍රශ්න වාචක ශබ්ද පෙර රේඛාංකන් කීචියේ කියලයි. ප්‍රශ්නය ඉදිරියේ වරහන තුල ප්‍රශ්න වාචක පද තුනක් දීලා තියෙනවා. හිස්තැනට වඩාත් සුදුසු ප්‍රශ්න වාචක පදය යටින් ඉරක් අඳින්නයි තියෙන්නේ. ඒ අනුව නිවැරදි ප්‍රශ්න වාචක පද පහ තෝරගත්තොතින් ඔයාට ලකුණු පහක් හිමි වෙනවා. ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ දෙවැනි ප්‍රශ්නයේ දෙවැනි කොටස නිර්මාණය වෙලා තියෙන්නේ ක්‍රියාපද ඇසුරු කරගෙන. ඒ අනුව ඔයාට වර්තමාන කාලය, අනාගත කාලය, අතීත කාලයේ ක්‍රියාපද නිර්මාණය පිළිබඳවත් විදිත් ක්‍රියා නිර්මාණය පිළිබඳවත් අවබෝධයක් තිබිය යුතුයි. ඒ අනුව ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ රිත් ස්ථාන කේලියේ උචිත් ක්‍රියා පෙර රේඛාංකන් කීචියේ. ප්‍රශ්නයේ ඉදිරියේ වරහන තුල ක්‍රියාපද තුනක් දීලා තියෙනවා. ඒ ක්‍රියාපද තුනෙන් වාක්‍යට වඩාත් උචිත ක්‍රියාපදය යටින් ඉරක් අඳින්නයි තියෙන්නේ. ඉතින් නිවැරදි ක්‍රියාපද පහ තෝරා ගැනීම මත ඔයාට ලකුණු පහක් හිමි වෙනවා. ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවැනි ප්‍රශ්නයේ තුන්වැනි කොටස. වචන භේදය ඇසුරු කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ බහුවචන ලිකියේ. බහුවචනය ලියන්නයි තියෙන්නේ. ඔයාට ඒක වචනය ලබා දීලා තියෙනවා. ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ බහුවචන ලිකියේ කියලයි. ඔයාට ඒක වචන පද පහක් දීලා තියෙනවා. මේ ඒක වචන පද සඳහා බහුවචනයි ලියන්න තියෙන්නේ. ඉතින් නිවැරදි බහුවචන පහ සඳහා ලකුණු පහක් ඔයාට හිමි වෙනවා. දෙවැනි ප්‍රශ්නයේ හතරවෙනි කොටස නිර්මාණය වෙලා තියෙන්නේ සංඛ්‍යා ප්‍රයෝග ඇසුරු කරගෙනයි. ඒ අනුව ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ නිම්නලිඛිත සංඛ්‍යාවෝ ප්‍රයෝගෝං කෝ හින්දි ශබ්දෝ මේ ලිඛියේ. පහත සඳහන් සංඛ්‍යා ඒ වගේම භාවිතයන් හින්දි වචනයෙන් ලියන්නයි තියෙන්නේ. මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ සංඛ්‍යා සහ මැනුම් ඒකක ඇසුරු කරගෙනයි. ඒ අනුව මුදල් ඒකක, කාලය මනින ඒකක, දුර මනින ඒකක සහ ස්කන්ධ මනින ඒකක පිළිබඳ අවබෝධයක් ඔයාට තිබිය යුතුයි. ඉතින් මෙන්න මේ සංඛ්‍යා සහ මැනුම් ඒකක හින්දි වචනයෙන් ලියා දැක්වුවොතින් ලකුණු පහක් ඔයාට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව දෙවැනි ප්‍රශ්නය ප්‍රශ්න වාචක පද, ක්‍රියාපද, බහුවචන පද, සංඛ්‍යා භාවිතය කියන පාඩම් ඇසුරු කරගනිමින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේ පාඩම් හතර පිළිබඳව අවධානය යොමු කරොතින් ඔයාට ලකුණු 20ක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. තුන්වන ප්‍රශ්නය. තුන්වන ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ
ಗದ್ಯಾಂಶಕ್ಲಬಾದಿಲ ಏ ಗದ್ಯಾಂಶಯ ಎಸುರು ಕರೆಗೇನ ಅಸ ಎತಿ ಪ್ರಶ್ನೆ ವೇಟ ಪಿರಿತುರು ಸಪೆಯನ್ನ ಏ ಅನ್ನುವ ಪ್ರಶ್ನೆಯ ನಿರ್ಮಾಣೆ ವೆಲಾತಿಯನ್ನೆ ನಿಮ್ಲಿಖಿತ್ ಗದ್ಯಾಂಶ ಕೋ ಧ್ಯಾನ್ಸೆ ಪಡಿಯೇ ಪಹತ ಸಂದಹನ್ ಗದ್ಯ ಕೊಟಸ ಅವಧಾನೆ ಕಿಯವನ್ನ ಓರ್ ಏವಾಗೇಮ ಪೂಚೆ ಗಯೇ ಪ್ರಶ್ನೋಂಕೆ ಉತ್ತರ್ ಹಿಂದಿ ಮೇ ದೀಚಿಯೇ ಅಹಲತಿಯನ ಪ್ರಶ್ನೆಟ ಪಿರಿತುರು ಹಿಂದಿಯನ್ ದೆನ್ ಮೇ ಪ್ರಶ್ನೆಯಟ ಲಕುನು ವಿಸ್ಸೆಂ ವಿಸ್ಸಮ ಲಬಾಗನ್ನ ಹರಿಮ ಪಹಸೈ ಪುಂಚಿ ಛೇದಯಕ್ ದೀಲ ತಿಯನ್ನೆ ಮೇ ಛೇದೇ ಅರ್ಥಯ ಅವಬೋಧಯಟ ಗಣಿಮಿ ಅವಮ ವಶೇನ್ ತುನ್ಮತಾವಕ್ವತ್ ಕಿಯವನ್ ඊට පස්සේ අහල තියෙන ප්‍රශ්න 8ට පිළිතුරු සපයන්න හරිම පහසු වේ. පළවෙනි ප්‍රශ්න 7ටම ගද්ද කොටස ඇසුරු කරගෙනයි පිළිතුරු නිර්මාණය කරන්න තියෙන්නේ. ඉතින් ලකුණු දෙක බැගින් ලකුණු 14ක් මේ ප්‍රශ්න 7ට ලබා ගන්න පුළුවන්. 8වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ निम्नलिखित शब्दों का प्रयोग करते हुए हिंदी में तीन वाक्य बनाइए पहत दीलतियन वचन तुन भाविता करमी हिंदी वाक्य तुन गोडना गन्नाई तियने मे वाक्य तुन गोडना गन कोट गद्य कोट से तिबुनु वाक्य एहम पिटिन में लियान नांग एपा लाकुनु लेबेने ने ඒ අනුව වාක්‍ය නිර්මාණය කිරීමේදී අර්ථය සහිත නිවැරදි අක්ෂර විඤ්ඤාසය සහිත වාක්‍ය රටා වෙනුවෙන් සම්පූර්ණ ලකුණු හිමි වෙනවා. මේ වාක්‍ය නිර්මාණය කිරීමේදී අවම වශයෙන් වචන හතරක්වත් එක වාක්‍යයක තිබිය යුතුයි. උදාහරණයක් විදියට කම්රා කියන වචනය ගත්තහම මේකෙන් ඔයාට වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් මෙන්න මේ විදියට වහ කම්රා හැක්කියා ඒක කාමරයක්ද එහෙම නැත්නම් වහ කම්රා නැහි හැ ඒක කාමරයක් නෙමෙයි එහෙමත් නැත්නම් වහ කම්රා නැහි හැක්කියා ඒක කාමරයක් නෙමෙයිද මෙන්න මේ විදියට වාක්‍ය ගොඩනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලකුණු 6න් 6ම ගන්න ඉතාමත් නිවැරදි වාක්‍ය තුනක් ගොඩනගන්න උත්සාහ කරන්න. පළවෙනි කොටස ප්‍රශ්න 3කින් යුක්තයි. මේ ප්‍රශ්න 3ටම පිළිතුරු සැපයීම අනිවාර්යයි. ඒ වගේම ලකුණු 60ක් හිමි වෙනවා. ඊළඟට අපි යමු එන්නේ දෙවැනි කොටස වෙතටයි. දෙවැනි කොටස ප්‍රශ්න දෙකකින් යුක්තයි. මේ ප්‍රශ්න දෙකෙන් එකක් තෝර ගැනීම අනිවාර්යයි. මේ එකකට පිළිතුරු සැපයීමෙන් ලකුණු 20ක් ලබා ගන්න පුළුවන්. දෙවැනි කොටසේ හතරවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ පරිවර්තන ඇසුරු කරගෙන. ඉතින් මේ පරිවර්තන දෙක සඳහා ලකුණු 20ක් හිමි වෙනවා එක කොටසකට ලකුණු 10 බැගින් මේකෙන් පළවෙනි කොටස නිර්මාණය වෙලා තියෙන්නේ නිම්ලිඛිත වාක්‍යෝන් කා හින්දී මේ අනුවාද කීචියේ පහත සඳහන් සිංහල වාක්‍ය පහ හින්දියට පරිවර්තනය කරන්නයි තියෙන්නේ ඉතින් මේ පරිවර්තනවලදී වර්තමාන කාල අතීත කාල අනාගත කාල ප්‍රශ්න වාචක නිෂේධ වාචක විධික්‍රියා ඇසුරු කරගෙන මේ වාක්‍ය රටා නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ලකුණු 10න් 10ම ලබා ගන්න ඕනි නම් මේ සෑම වාක්‍යයක්ම නිවැරදිව හින්දියට පරිවර්තනය විය යුතුයි. හතරවෙනි ප්‍රශ්නයේ දෙවෙනි කොටස නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ විදියටයි. නිම්ලිඛිත වාක්‍යෝන් කා සිංහලී, අංග්‍රේසි, තමිල් මේ
अनुवाद कीजिए। ओयाट वाक्य पहक हिंदीयन लबा दीलतीयन वा ए दीलतीयन हिंदी वाक्य पहा कैमतीनां सिंहलेट एहमनेतनां इंग्रीसी भाषावट एहमनेतनां देमल भाषावेन परिवर्तने कलयुतुई। इतिन निवरदिव परिवर्तने किरीम संदहा लकुनु दहया ओयाट हिमवेन वा। ए अनुव हत्तरवेनि प्रश्नय सिंहल वाक्य पहा हिंदीयट परिवर्तनय करीमेदी लकुनु 10कुत् हिंदी वाक्य पहा सिंहलट इंग्रीसियट हो देमल भाषावट परिवर्तनय करीमेदी लकुनु 10कुत् विधियट संपूर्ण लकुनु 20ක් ලබා ගන්න ඔයාට දැන් හැකි। පස්වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ රික්ත ස්ථානෝන් පර් උචිත වාක්‍යෝන් සේ භර් කර සංවාද කෝ පුරා කීචියේ। ඔයාට සංවාදයක් දීලා තියෙනවා। ඒ සංවාදයේ හිස් තැන් වලට ගැළපෙන වාක්‍ය රටා භාවිතා කරමින් සංවාදය සම්පූර්ණ කරන්නයි තියෙන්නේ। මේ සඳහා ඔයාට හිස් තැන් අවම වශයෙන් 10ක් හිමි වෙනවා। මේ හිස් තැන් 10 සම්පූර්ණ කිරීමේ ලකුණු 20ක් ලබා ගන්න පුළුවන්। දෙවෙනි කොටස ප්‍රශ්න දෙකකින් යුක්තයි, එකක් පරිවර්තන අනික සංවාදය। ඉතින් මේ දෙකෙන් එකකට නිවැරදිව පිළිතුරු ලබා දීලා ලකුණු 20ම ලබා ගන්න හදාගන්න। ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ ප්‍රශ්න පත්‍රයේ 3වෙනි කොටස පිළිබඳවයි। ප්‍රශ්න පත්‍රයේ 3වෙනි කොටසෙත් ප්‍රශ්න දෙකක් තියෙනවා। මේ ප්‍රශ්න දෙකෙන් එකක් තෝරාගෙන පිළිතුරු සැපයීම අනිවාර්යයි। මේ ප්‍රශ්නයට ලකුණු 20ක් ඔයාට හිමි වෙනවා। 6වෙනි ප්‍රශ්නය 6වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ दिए गए चित्र के आधार पर हिंदी में 10 वाक्य लिखिए। दी अति चित्रय आधार करगेन निवरदि अक्षर विन्यास सहितव अर्थय सहितव निवरदि वाक्य 10ක් लिविय युतुई। ए अनुव निवरदि वाक्य 10ක් लिवीमेन ලකුණු 20න් 20ම ලබා ගන්න ඔයාට හැකියාව තියෙනවා। 7වෙනි ප්‍රශ්නය 7වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ නිම්නලිඛිත විෂයෝන් මේසේ කිසි එක් විෂය පෙර හින්දී මේ 10 වාක්‍ය ලිඛියේ। පහත දී ඇති මාතෘකා තුනෙන් किसियम एक मातृकावक पिलिबंदव निवरदि अर्थय सहित निवरदि अक्षर विन्यासय सहित निवरदि वाक्य भावितयन योधाकेन वाक्य 10ක් निर्माणय करन्नई तियेने। इतिन मे निवरदि वाक्य 10 संदहा लकुनु 20ක් लबा गन्न ओयाट पुलुवन। මෙන්න මේ විදියට 3වෙනි කොටසේ ප්‍රශ්න දෙකක් තියෙනවා। එකක් චිත්‍රය ඇසුරෙන් වාක්‍ය 10ක් නිර්මාණය කරන්න, අනික දී තියෙන මාතෘකා තුනෙන් එකක් තෝරගෙන ඒ පිළිබඳව වාක්‍ය 10ක් හින්දියෙන් නිර්මාණය කරන්න। මෙන්න මේ ප්‍රශ්න දෙකෙන් එකක් තෝරාගෙන ලිව්වොතින් ලකුණු 20න් 20ම ලබා ගන්න ඔයාට පුළුවන්। මෙන්න මේ විදියට පුතේ හින්දි ප්‍රශ්න පත්‍රයට ප්‍රධාන ප්‍රශ්න 7ක් තියෙනවා। ඒ ප්‍රධාන ප්‍රශ්න 7ෙන් ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න ඕනි। පළවෙනි කොටසේ ප්‍රශ්න 3 අනිවාර්යයි, ඒ වගේම දෙවෙනි සහ තුන්වෙනි කොටසෙන් ප්‍රශ්න 1 බැගින් තෝරාගෙන පිළිතුරු සැපීමෙන් ලකුණු 40ක් ලබා ගන්න පුළුවන්। මෙන්න මේ විදියට ලකුණු 100ම ලබාගෙන විශිෂ්ට සාමාර්ථයක් සහිතව සමත් වෙන්න මේ වීඩියෝ එක දායක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා। මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ
දීල තියෙන ලිංක් එකට ගිහිල්ල 2010 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා පසුගිය ප්‍රශ්න පත්‍ර 13 ඩවුන්ලෝඩ් කරගන්නත් ඔයාට පුළුවන්. අපි මේ වගේම වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙමු. ධන්‍යවාද. ස්තුතියි.